යුක්රේනයට එරෙහිව අවි අමෝරා පැමිණි රුසියාවට මෙමනකට මහත් හිසරදයක් වී තිබෙන්නේ යුක්රේන ජනාධිපති වලදිමිර් සෙලෙන්ස්කෝය. ඔහු රුසියානු ආක්‍රමණයට එරෙහිව කටයුතු කිරීමත් ඊට නායකත්වය ලබා දීමත් හේතුවෙන් යුක්රේන ආක්‍රමණය රුසියාව සිදුතරම් පාසුවෙන් සිදු කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. මේ හේතුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයා නිහඬ කිරීම සඳහා 400 දෙනෙකුගෙන් සමන් විට කුලී හමුදාවක් යුක්‍රේන වෙත යැවීමට රුසියාව තීරණය කර ඇති බවත් ඒ දැනටමත් ක්‍රියාත්මක සැලසුමක් බව තමයි යුක්‍රේන වාර්තා කරන්නේ. සම සාකච්ඡා අතරේ මේ පිරිස යුක්‍රේන වෙත ඇතුළත් කිරීම තමයි සැලසුම් වන්නේ. යුක්‍රේනයේ වාර්තා කරන අන්දමට වැගන ගෘප නමින් හඳුන්වන මෙම පුද්ගලික මිලිටරි කණ්ඩායම මීට සති 5කට පමණ සිට පෙර අප්‍රිකාවෙන් රුසියා බලා පැමිණ ඇත. අති විශේෂ පුහුණුවලත් ලොව සිටින විශේෂම හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත මෙම කුලී හිවායන් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ සමීපම හිතවතෙකු බව සැලකෙන රුසියානු දාතික යග්නවී ප්‍රිගොෂින් බව තමයි යුක්‍රේනයේ චෝදනා කරන්නේ. මෙම කණ්ඩායමේ මූලික ඉලක්කය වශයෙන් යුක්‍රේනය සඳහන් කරන්නේ යුක්‍රේන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සහ බොක්සන් චූරයන් වන කියව් නගරාධිපති විටල් කිල්ෂෝ සහ ඔහුගේ සහෝදරයා වන ව්ලඩිමිර් දෙදෙනා. කොහොම වුණත් මේ වනකොට මේ ඝාතන තත්ත්වය ගැන යුක්‍රේනය දැනගැනීමෙන් අනතුරුව මේ උපාය සම්බන්ධයෙන් ඉදිරියට කෙසේ ක්‍රියාත්මක වේවිද යන්න සම්බන්ධයෙන් යුක්‍රේනය අවධානයෙන් පසුවන බවයි කියන්නේ. මේ තොරතුරු අනාවරණය වීමත් සමගම රුසියානු කඩාකප්පල්කාරයන්ට යුක්‍රේනයේ වීදිවල සරසරීමට ඇති ඉඩකඩ අවුරාලමින් පැය 37ක දැඩි ඇදර නීති කාලයක් පැනවන්නටද යුක්‍රේන බලධාරීන් තීරණය කරා. ඒ අනුව යුක්‍රේන අගනුවර වන කියව් අගනුවර මෙම නීතිය තදින්ම බලපෑත්වන අතර එය උල්ලංඝනය කරන පුද්ගලයන් රුසියානු හිතවාදීන් ලෙස හඳුන්වන්නේ. මේ අතරම තවත් වාර්තාවක් සඳහන් කරන්නේ මේ වැග්න කුලී හේවායන් 2400 අතර ප්‍රමාණයක් ජනවාරි මාසයේදී යුක්‍රේනයට පැමිණ විවිධ මෙහෙයුම්වල නිරත වීම ආරම්භ වූ බවයි. ඔවුන්ගේ ඇතමෙකු රටේ නැගෙනහිර ඩොක්සස්ටික් කා ලුහාන්සන කරලකරුවන්ගේ පාලන ප්‍රදේශවල තියවන අතර සෙලෙන්ස්කෝ රැගෙන යාමේ කාර්යභාරගත් 400 දෙනා බෙලරුස් සිට කියව් වෙත ගමන් කර තිබෙනවා. මෙම කණ්ඩායම ජනාධිපති සෙලෙන්ස්කෝ සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ලුහු බඳමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් රුසියානුවන්ගේ මෙම ඝාතන සැලසුම් ආරංචි වූ පසුව සෙලෙන්ස්කෝ බිය ගන්න බව පෙන් නැති හේයින් ඔහු ජාතිය ඇමතීමකින් කියා සිටියේ රුසියානු විශේෂ බලකායේ අංක 1 දැරීම තමන් බවයි. එමෙන්ම සරණ අත්හැර වෙනත් රටකට පලා යන්න කියලා ඇමරිකාව කරපු ඉල්ලීමත් යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. මේ අතරම කුලී හේවායන් සම්බන්ධයෙන් අදහස් දැක්ව විශ්‍රාමික බ්‍රිතාන්‍ය ඒකාබද්ධ බලකායේ අනද නිලධාරී ජෙනරල් ශ්‍රීමත් බැරන් සඳහන් කරේ මෙම කුලී හේවායන් හට සෙවනැල්ලෙන් සැඟවී සිටීමත් සටන් කිරීමත් හැකියාව තිබෙන බව. එසේම ඔවුන් අතිශයෙන්ම ප්‍රචණ්ඩකාරී මෙන්ම ක්‍රූර ලෙස ඔවුන්ගේ මෙහෙයුම කරා යොමුවන බවත්ය. යුක්‍රේන ආක්‍රමණය කිරීමෙන් රුසියානු හමුදාවට දැනුම් දීමටත් පෙර මෙම ක්‍රූර හේවායන් ඔවුන්ට දැනුම් දී තිබෙන ඉලක්ක කරා වාර්තා වූ බව තමයි සඳහන් වන්නේ. යුක්‍රේන එරෙහිව හමුදා ක්‍රියාකාරකම් දියත් කිරීමේදී ඊට එරෙහි වුණ බොහෝ රුසියානු සෙබළුන් හා ජෙනරල්වරු රහසිගතව ඝාතනය කිරීමටත් මෙම කුලී හේවා යොදාගෙන ඇති බව තමයි වැඩිදුරටත් යුක්‍රේන ආරංචි මාර්ග වගේ සඳහන් කරන්නේ. රුසියාව සහ යුක්‍රේන නියෝජිතයන් අතර බෙලරුස් වල දේශ සීමාවේ පවතින සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ වර්ධනය වී තිබෙන යුද්ධය තාවකාලිකව හෝ නතර කර ගැනීමයි. යුද විශ්ලේෂකයන් හා සමය පිළිබඳ අඥාන සඳහන් කරන්නේ තවමත් යුද්ධ ගිනි ඇවිලමින් තිබේදී මෙලෙස යුද්ධය අවසන් කිරීමට කතා කිරීම විහිළුවක් බවයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ ප්‍රතිඵල මත ඉදිරියේදී යුක්‍රේන අනාගතය තීරණය වන බව තමයි විචාරකයන් සඳහන් කරන්නේ. යුක්‍රේන රුසියා අර්බුදය සම්බන්ධයෙන් ලැබෙන අලුත්ම වාර්තා ඔබ වෙත ගෙනෙන්නට වර්ල්ඩ් ට්‍රෙන්ඩ්ස් අපි සූදානම්. වර්ල්ඩ් ට්‍රෙන්ඩ්ස් channel එක subscribe කර තබා ගන්න.